සාදරයෙන් පිළිගන්න හැමදෙනාම කෙමිස්ට්‍රි ඩීසී YouTube channel එකට අද අපි මේ අරගෙන ඉන්නේ චලිතය හා සම්බන්ධව කරන දෙවෙනි වීඩියෝ එකත් එක්ක චලිත ප්‍රස්තාර හා ආශ්‍රිතව කරන දෙවෙනි වීඩියෝ එකත් එක්ක අපි මේකේ දාපු පළවෙනි වීඩියෝ එකෙන් 1979 ඉඳලා 89 වෙනකම් MCQ ටික සාකච්ඡා කරලා විවරණය කරගත්තා. ඒතර දැන් මේ 89 ඉඳලා ඉතුරු අවුරුදු ටිකේ MCQ ටික කතා කරන්න තමයි මේ හදන්නේ මේ වීඩියෝ එකේ. හැබැයි දැන් ඒක කරන්න කලින් චූටි මේ මතක් කිරීමක් තියෙනවා කරන්න. ඒක තමයි දැන් මේ මම දැන් චලිතය හා අදාළ කරගෙන දාපු මේ කලින් වීඩියෝ එක සහ ඔය යාන්ත්‍ර විද්‍යාවේ තියෙන ඇත්තම කියනවනම් මුල් පාඩම් ටික. ඒ කියන්නේ මේ චූටි 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 පොඩි 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 පාඩම් ටික තියෙන. ඒ පාඩම් ටිකේ වීඩියෝස් දැම්මට ඒව එච්චර ලොකුවට මේ උද්‍යෝගයකින් කට්ටිය බලන බවක් පේන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. ඒ කියන්නේ මේ ඒක අර channel එක බැලුවාම පේනවා එහෙම ලොකු උද්‍යෝගයක් ඒ වීඩියෝස් වලට හම්බ වෙන්නේ නැහැ කියලා. මේක මේ දැන් ඒකට හේතුවක් තියෙනවා. ඒක හේතුව තමයි මේ අපි හැමෝමලා අහුවෙලා ඉන්න මිත්‍යාවකට. ඒ මිත්‍යාව තමයි මේ අපි දන්නා කියලා කියන එක. හරිද? ගොඩක් තැන්වල කියන්නේ අපි විභාගයකට මුහුණ දෙන්න ගියත් අපි දන්නවා කියලා කියන සිතුවිල්ල අපේ ඔළුවට ඇවිල්ලා තියෙනවනම් අපේ හිත ඇතුළට ඇවිල්ලා තියෙනවනම් ඒක සෑහෙන ලොකු පාඩුවක් තමයි අපිට වෙන්නේ. මොකෝ හේතුව අලුතෙන් හිතන විදිහක්, අලුත් තර්කණයක් ගොඩනගන විදිහක්, ප්‍රශ්නයකට අලුතෙන් උත්තරයක් ඔළුවට ගන්න විදිහක් එයා තවදුරටත් ඉගෙන ගන්න යන්නේ නැහැ. අර තමන් දන්නවා කියලා කියන හිතුවිල්ල තමන්ගේ හිත ඇතුළේ තියෙන නිසා. හරිද? ඒතර මේ මුල් පාඩම් වලට ඇත්තම වෙලා තියෙන්නේ තුන් ඔය සිද්ධිය තමයි. අපි හිතාගෙන ඉන්නවා මේ ටික හෙන ලේසි, මේ අපි මේ ටික දන්නවා. අපිට බැරි මේ ඉලෙක්ට්‍රොනිකස්, අපිට බැරි පදාර්ථය හවි කියලා නේ. ඒවා තමයි අපිට බැරි. මේ ටික අපිට පුළුවන් කියලා. හරිද? අපි ඒක ඔළුවේ තියාගෙන ඉන්නවා. ඒ හින්දා අපි මේ ටික ගැන අවධානය යොමු කරන්න යන්නේ නැහැ. හැබැයි එහෙම වුණාට මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් මේ පේපර් එකේ ගුරුනායින් පස්සේ අම්බෝ ෆිසික්ස් අමාරුයි, බුදු අම්මෝ මේක මෙහිමයි, මේ පළවෙනි 10 තුනේ මගේ 7ක් වැරදි 8ක් වැරදි එහෙම කියාගත්තු ගමන් තමයි සාදිසේ බහුතරයක් අය ඉන්නේ එළවලු විභාගේ ලිව්වයින් පස්සේ. හරිද? ඒ හින්දා තමන් දන්නා කියලා කියන හිතුවිල්ල තමන් ඇතුළේ තියෙන තාක්කල් ඔය ප්‍රශ්නෙට විසඳුම හම්බ වෙන්නේ නැහැ. නමුත් දැන් මේ අපි ගැන විශ්වාස තියාගෙන දැන් අර මම කලින් හැමදෙස්සෙම කියනවා වගේ මේ අපි ටියුෂන් ශාස්ත්‍රයේ නම හදාගත්ත මිනිස්සු නෙමෙයි. එහෙම නමක් ලොකුවට තියෙන මිනිස්සු නෙමෙයි. ඒ නිසා මේ අපි ගැන විශ්වාස තියාගත්තු දෙන්නේ තුන් දෙනෙක් හරි මේ වීඩියෝස් ටික බලනවනේ. ඒතර ඒ බලන නිසා ඒ අය වෙනුවෙන් අපි මේ පටන් අරගත්ත වැඩේ කන්ටිනියුස්ලි අපි මේ දිගින් දිගට කරගෙන යනවා. ඒක නතර කරන්නේ නැහැ. මොකෝ එහෙම බලන මේකෙන් මොනවා හරි දෙයක් ගන්න දෙන්නේ තුන් දෙනෙක් හරි ඉන්න නිසා ඒ නිසා මේ මුල් මාතෘකා ටිකත් අකණ්ඩව දානවා. මේ ඒ අය හරි මේකෙන් යම් දෙයක් ගණී කියලා කියන සිතුවිල්ල ඇතුව. හරිද? ඒ නිසා අරම අර හිතුවිල්ල ඔළුවේ තියාගෙන ඉන්නවා නම් මං හිතන්නේ ඒක ඔබ තුල තියෙන තාක්කල් ඔයාට ඉදිරි ගමනක් නැහැ. හැමතිස්සෙම අලුත් දෙයක් ඉගෙන ගන්න try කරන්න, අලුත් සිතුවිල්ලක් ඔළුවට දාගන්න, අලුත් ක්‍රමයක් ඔළුවට දාගන්න try කරන්න. එහෙම වුණාම තමයි මේක ඔයාලා develop කරගන්න හම්බ වෙන්නේ. හරි, කොහොම හරි එකම නැහැ. මේ ඔන්ලයින් ක්ලාස් එක ගැන මතක් කරවුත් එහෙම ඒක අපි දැන් මේ අන්තිම සතියේ මේ මාසෙට කරන ගම්මිතාවයේ කාර්යශක්තිය සමතාවය සහ ශක්ති සංසිඳියට අදාළ ගැටලු තමයි සාකච්ඡා කරගෙන යන්නේ. ඒකෙත් ඕගොල්ලන්ට රෙජිස්ටර් වුණොත් එහෙම කලින් මාස 3ට අදාළ වීඩියෝස් ටික නැවත දැන බීමේ හැකියාව තියෙනවා. ඒ නිසා එහෙම අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ඒ අයටත් රෙජිස්ටර් වෙන්න පුළුවන්. අපි ලබන මාසෙදී කෝණික ගම්මිතාවය, සෝරි, මේ කෝණික ත්වරණය, කෝණික චලිතය, මෘදු චලිතය කියලා කියන කොටස් දෙක, ඊට පස්සේ ද්‍රව ස්ථිතිය සහ බර්නෝලි කියලා කියන යාන්ත්‍ර විද්‍යාව අවසාන මාතෘකා ටික කතා කරලා ප්‍රශ්නත් කරලා ලබන මාසය ඇතුලේ යාන්ත්‍ර විද්‍යාව ඉවර කරන්න තමයි ප්ලෑන් එක තියෙන්නේ. YouTube එක ඇතුලේ ඒ අතරේ බලගූර්ණය සහ ඒ කියන්නේ ඊතරදි කතා නොකරපු ඉතුරු මාතෘකා ටික කතා කරනවා YouTube එක ඇතුලේ. හරි, ඊතර ඔය දිගින් තව ටික තමයි කියන්න දෙන්නේ. මේ 1990 ප්‍රශ්නෙන් තමයි වැඩි පටන් අරගන්න තියෙන්නේ. ඒක ඇහලා දෙනවා මම මේ ඇඳලා දෙනවා වගේ. මෙහෙම සුමට පෘෂ්ඨයක් තියෙනවා. මේ සුමට පෘෂ්ඨයට නියත වීවි කියන වේගයකින් චලනය වෙන ගෝලයක් තියෙනවා. මේ ගෝලය චලනීය වීගෙන යනවා. අපෙන් අහන්නේ ඒගොල්ල ප්‍රශ්නේ මේකේ මේ බෝලයේ ප්‍රවේගයේ තිරස් සංරචකය. හරිද? තිරස් සංරචකය කාලයත් එක්ක වෙනස් වෙන විදිය ප්‍රස්තාරගත කරන්න කියලා තමයි ඒගොල්ලෝ අහන්නේ. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා දැන් මෙයා මේ බෝලේ මේ මෙතනට යනවා ඒ විදිහට ගමන් කරලා ආපහු එක තැනකින් නැතර වෙලා මොකද වෙන්නේ? ආපහු ප්‍රතිවිරුද්ධ පැත්තට එනවනේ. මෙහේ මුඩට ගියපු එක නයි ප්‍රතිවිරුද්ධ පැත්තට ගමන් කරනවා.
පැතිරුම් වලට ගමන් කරගෙන මෙහෙට යනවා. අපෙන් අහන්නේ මේ තිරස් ප්‍රවේග සම්බන්ධයෙන් මොකද වෙන්නේ කියලා. ඒත් අපි දන්නා මෙතන ඉඳලා මෙතනට යනකම් තිරස් ප්‍රවේග සම්බන්ධයෙන් මොනව වුනේ නැද්ද? මෙතන ඉඳලා මෙතනට යනකම් තිරස් ප්‍රවේග සම්බන්ධයෙන් වෙනස් වුනේ නැහැ. මොකෝ හේතුව ගානේ අපිට කියලා දෙනවා. නියත වේගයෙන් චලනය වෙන කියලා. එහෙනම් අනිවාර්යෙන් මොකද වෙන්නේ මේ ප්‍රවේග කාර්ය ප්‍රස්ථාරයේ තිරස් ප්‍රවේග සම්බන්ධයෙන් ටික දුරක් යනකම් නියත විය යුතුයි. ඒ මෙතන ඉඳලා මෙතනට යනකම් කොටස. ඊට පස්සේ මොකද වෙන්නේ? ගෝලය මෙහෙම උඩට ගමන් කරනකොට තිරස් ප්‍රවේග සම්බන්ධයෙන් මේ පැත්තටනේ තියෙන්නේ නේද? ඒ තිරස් ප්‍රවේග සම්බන්ධයෙන් ඔකෙන් තියලා තිරස් ප්‍රවේග සම්බන්ධයෙන් මොකද වෙන්නේ? ඇත්තටම මේකේ තිරස් ප්‍රවේග සම්බන්ධයෙන් මෙහෙට තියෙන එකනාගේ ප්‍රවේගය මෙහෙටනේ තියෙන්නේ නේ? ගෝලය මෙහෙට කර ගමන් කරනකොට ප්‍රවේගය තියෙන්නේ මේ පැත්තට. එතන ප්‍රවේග සම්බන්ධක දෙකක් තියෙනවා. එකක් තමයි මේ පැත්තට sorry එකක් තමයි මේ පැත්තට තියෙන ප්‍රවේගය. අනිත් එක තමයි මේ පැත්තට තියෙන ප්‍රවේගය. කියන්නේ සිරස් සහ තිරස් ප්‍රවේග කියන කියන ඒවා. හැබැයි මෙයා උඩට ගමන් කරනකොට මේ ප්‍රවේගය, කියන්නේ යාගේ මේ පැත්තට තියෙන ප්‍රවේග කොටස අඩු වෙගෙන යන නිසා ඇත්තටම තිරස් ප්‍රවේග සම්බන්ධකේ මොකද වෙන්නේ? අඩු වෙනවා. මොකද හේතුව මේකෙන් සංරචකයක්නේ මේ පැත්තට කැඩෙන්නේ. එහෙනම් තිරස් ප්‍රවේග සම්බන්ධකේ මොකද වෙන්නේ? අඩු වෙගෙන යනවා. හරිද? ඒ තිරස් ප්‍රවේග සම්බන්ධක අඩු වෙන්නේ ඇත්තටම කියනවා නම් ගුරුත්වය නිසා නේද? මේ ගුරුත්වාකර්ෂණ බලය පහළට ක්‍රියාත්මක වෙන හින්දානේ ඇත්තටම මෙයා උඩට යම් දුරක් ගිහිල්ලා නතර වෙන්නේ. ඒකට මේ ගුරුත්වාකර්ෂණ බලය කියලා කියන එක ඒකාකාර බලයක්. එහෙනම් මේ ප්‍රවේගය අඩු වීමත් ඇත්තටම ඒකාකාරයි. හරිද? ප්‍රවේගය අඩු වීමත් ඇත්තටම ඒකාකාරයි. එතකොට ඒකාකාරව ප්‍රවේගය අඩු වෙනවා කියලා කියන්නේ එතන නියත මන්දරයක් තමයි ක්‍රියා කරන්නේ. එහෙනම් ප්‍රවේග කාල ප්‍රස්ථාරයක නියත මන්දරය අපිට මේ විදිහට පෙන්වන්න පුළුවන්. හරිද? ඇත්තටම නම් මේ උසවල දෙක සමානයි නේ. මෙහෙම දින එක ඔන්නම නියත මන්දරය අපිට මේ විදිහට පෙන්වන්න පුළුවන්. හරිද? එහෙම පෙන්වලා ඉවර වෙලා ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයා අපව ප්‍රතිවිරුද්ධ පැත්තට ගමන් කරන්න පටන් ගන්නවා මෙන්න මෙහෙට. හරිද? ඒ හේතුව හින්දා යාගේ තිරස් ප්‍රවේග සම්බන්ධයෙන් දැන් ක්‍රියා කරන්නේ මම මේ දෙවෙනියට ඇඳ පැත්තට මෙන්න මේ පැත්තට. ඒ හේතුව හින්දා ප්‍රවේගය පැත්ත මාරු වෙනවා. එහෙනම් මේ ප්‍රවේගය මාරු වී මාරු වුණ පැත්ත අපිට පෙන්වන්න වෙන්නේ ප්‍රවේග කාර්ය ප්‍රස්ථාරයේ ඍණාක්ෂය පැත්තෙන්. ඒ නිසා ඒ ටික අපිට මේ විදිහට ඇඳලා පෙන්වන්න පුළුවන්. ඇත්තටම sorry මාරු වෙච්ච තැන පිට කියන්නේ මෙන්න මෙතන නේ. මේ නියත මන්දනය හරිද? මන්දනයෙන් ගියා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මෙහෙට එකපාරට එන්න ගත්තාම මෙතන ආපහුම යා තොරණයකින් ගමන් කරන්නේ. වැඩි වෙන ප්‍රවේගයකින් ගමන් කරන්නේ. ඒ මට ඒ කියන්න බැරුණා. වැඩි වෙන ප්‍රවේග කොටස තමයි මේ පෙන්වලා තියෙන්නේ. නැත්තම් තොරණය නේ. ඒතර මේ ටික ඇත්තටම ප්‍රවේගයේ අඩු වීමේවත් මන්දනයක් පෙන්වලා තියෙන්නේ. මෙතන ඉඳලා මෙතනට ගමන් කරන ටික තොරණය කුයි පෙන්වලා තියෙන්නේ. හරිද? මොකෝ ප්‍රවේගය වැඩි වෙනවා ප්‍රතිවිරුද්ධ පැත්තට. වෙලා මෙතනින් පස්සේ මොකද වෙන්නේ? බලයක් නැති නිසා ප්‍රවේගය ඒකාකාර වෙනවා. ඒතර එන්නේ එහෙම උත්තරයක් තමයි. ඒකට එන්නේ උත්තරේ එතකොට 2. හරිද? රයිට් මේ ඇවිල්ලා 1990 ප්‍රශ්නේ. ඊළඟට අපි එනවා 1990 ප්‍රශ්නේ. ඊළඟට අපි එනවා අපෙන් අහලා තියෙනවා 1991 ප්‍රශ්නේ. මගින්ගෙන් පිරිච්ච PQ බස් දෙකක් තියෙනවලු. මෙහෙම චලිත ප්‍රස්ථාර දෙකක් අපිට දීලා තියෙනවා. එක චලිත ප්‍රස්ථාරයක් මෙන්න මේ විදිහට අනිත් එක උන්න කොහොම ගිහිල්ලා මෙන්න මේ විදිහට. sorry. ගහම ගිහිල්ලා මෙන්න මේ විදිහට. හරිද? මේක ඇවිල්ලා A B මෙතන C සහ D විදිහට. හරිද? මේ බස් එක P කියලා කියන බස් එක, මේ බස් එක Q කියලා කියන බස් එක. මගෙන් ගෙන් පිරිච්ච PQ බස් දෙකක ප්‍රවේග කාල ප්‍රස්ථාරය තමයි අපිට දීලා තින්නේ ඔය විදිහට. වාක්‍ය තුනක් දීලා තියෙනවා. P බසේ මන්දනය Q බසේ මන්දනයට වඩා වැඩි කියලා. P බසේ මන්දනය Q බසේ මන්දනයට වඩා වැඩි කියලා. මේක P මේක Q. හරිද? P බසේ මන්දනය Q බසේ මන්දනයට වඩා වැඩි කියලා. ඒක බලපුවම මම පේනවා මේ තියෙන්නේ PQ බස් එක, මේ තියෙන්නේ B බස් එක. මන්දනය කියලා කියන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය. හරිද? මන්දනය කියලා කියන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය අනුක්‍රමණයනේ. එතකොට මේ රේඛාව මෙයත් එක්ක හදන කෝණය තමයි අපි අනුක්‍රමණය කියලා කියන්නේ. නැත්නම් පල්ලමනේ ඔය අනුක්‍රමණය කියලා කියන්නේ නේද? ඒ නිසා මෙයාගේ ඇන්ගල් එක නැත්නම් මෙයාගේ පල්ලම, මෙයාගේ පල්ලම මේ වගේ පල්ලම බලපු ගමන් මේ රේඛා දෙකේ වැඩි පල්ලම නැත්නම් වැඩි අනුක්‍රමණය තියෙන්නේ P'ට. කියුඩ තියෙන්නේ අඩු අනුක්‍රමණය. එහෙනම් මෙයාගේ මන්දනය වැඩි, මෙයාගේ මන්දනය අඩුයි. අපෙන් අහන්නේ P බසේ මන්දනය Q බසේ මන්දනයට වඩා වැඩි කියලා. ඒක හරි නේද? ඊට පස්සේ බස් රට දෙකම මෙම ගමනේදී එක සමාන දුර ප්‍රමාණයක් ගමන් කරලා තියෙනවලු මේ දෙන්න. අපි දන්නවා VP ප්‍රස්ථාරයක ගමන් කරපු දුර කියලා කියන්නේ මේක ඇතුලේ තියෙන වර්ගඵලය. හරිද? ඒ නිසා
මෙන්න මේ කොටසේ වර්ගඵලයයි මේ කොටසේ වර්ගඵලයයි මේ උඩින් තියෙන කොටසේ වර්ගඵලයයි සමාන නැති බව බලපු ගමන් පේනවා ඒ නිසා මේ ප්‍රකාශනේ වැරදි ඊළඟටෙන් අහන්නේ ගමනේදී p බසයේ සිටගෙන යන මගින්ට වඩා අපහසු තත්ත්වයක් q බසයේ සිටගෙන යන මගින්ට දැන් ඒ කියන්නේ මෙයාට ගොනොන්ට අමාරුයිලු මෙයාට වඩා හැබැයි මේකේ මන්දනේ වැඩි කාගේද මන්දනේ වැඩි p කියන්නේ මන්දනේ p ගේ වැඩි කියලා කියන්නේ p බ්‍රේක් හොඳ පත බ්‍රේක් පාරක් ගන්න දේ නේද යනකොට මොකද වෙන්නේ අපිට බ්‍රේක් එක හයියෙන් ගහුවා කියන්නේ ලොකු මන්දනයක් තියෙනවා කියන්නේ හරි අමාරු විනාවතින්ද නේ ඒක මාර අමාරු එක පාට බස් එක නවතිනවා ඒතර හිඳ වැඩි අපහසුතාවයක් තියෙන ඇතර මන්දනේ වැඩි කරා මන්දනේ අඩු කෙනාගේ එච්චර අපහසුතාවයක් නැහැ. හරිද? ඒ නිසා ගමනේදී p බසයේ සිටගෙන යන මගින්ට වඩා q අපහසුතාවයක් q වලට දැනෙනවා කියලා කිව්වොත් ඒක වැරදි. ඒතකොට මේකේ හරියන්නේ මුලින්ම කිව්ව අර p බසයේ මන්දනය වැඩි කියලා කියන ප්‍රකාශනේ විතරයි. ඒ අපි කතා කරේ 1991 ප්‍රශ්නේ. ඊළඟට අහනවා 93 ප්‍රශ්නේ. හරිද? 93 ප්‍රශ්නේ මේවත් අහන්නේ මේ වගේම ප්‍රවේක්කාන ප්‍රස්ථාරයක් දීලා හරිද? ඔය වගේම ප්‍රවේක්කාන ප්‍රස්ථාරයක් දීලා මෙන්න මේ විදිහක හරිද? මේක බිඳුව ඊට පස්සේ මෙතනට වෙනකන් T1 මෙතනට වෙනකන් T2 මෙතනට වෙනකන් T3 හරිද? මේක V T ප්‍රස්ථානයක්. අපිට වාක්‍ය කීපයක් දීලා තියෙනවා. නිශ්චලතාවයෙන් ගමන් කරන අංශුවක් ගැන කියලා තියෙන්නේ. අංශුව නිශ්චලතාවයට එන්නේ T සමාන T3 වුණාම විතරයි කියලා කියලා තියෙනවා. මෙතනට එනකොට විතරයිලු අංශුව නිශ්චලතාවයට එන්නේ. හරිද? ඊළඟට තේරෙනවා අංශුව දමන්න හරවන්නේම නිශ්චලතාවය. ඊට පස්සේ මෙහිම ගිහිල්ලා මෙතන හැරෙනවා කියලා කියන්නේ එයාගේ ප්‍රවේගයේ දිශාව මොකද වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මෙයා මෙහිම ගිහිල්ලා මෙතන නා දැන් මෙතන යම් කිසි ප්‍රවේගයක් අරගෙන හරිද? ප්‍රවේගයක් අරගෙන ආයේ ප්‍රවේගය. හිතන්නකෝ 20යි mm ශ්‍රේණිය එක කියලා. 20ක් අරගෙන ආපහු ඊට කලින් චුට්ටකට කලින් 19යි. හරිද? අපි හිතමු මෙතන 20යි. ඊට පොඩ්ඩකට කලින් 19යි ඊට චුට්ටකට පස්සේ 19යි මෙතන 19යි මෙතන 20යි මෙතන 19යි එතන 19න් ගියපු ගණා නේද 20ක් වෙලා ආපහු 19 වෙනවා කියලා ඇත්තටම මෙතන මොකක්ද තියෙනවද ෂණික නිශ්චලතාවයක් තියෙන එක ප්‍රවේගයේ බිඳුව කියන්නේ ෂණික නිශ්චලතාවයක් තියෙන ටග් ගන්න ඉතතර හැරෙලා හරිද ඒක එක දෙක මෙන්න මෙතන T2 කියලා කියන දෙන පහු කරන කොට ප්‍රවේගය කීයක් වෙලා බිඳුවක් වෙලා T3ට එනකොට කොහොමද බිඳුවද ඒ හින්දා මේකේ T තුනේදී විතරක් බිඳුවට එනවා කියලා කියන එක ඇත්තටම ප්‍රවේග බිඳුවක් කියලා කියන එක වැරදි. නිශ්චලතාවයට පත් වෙනවා කියන එක වැරදි. ඊළඟට අහනවා T සමාන T 3 වෙනකොට ආරම්භක ලක්ෂයට ඇවිල්ලාලු. මෙතනට එනකොට. ඕගොල්ලෝ දන්නවා ප්‍රවේගතාව ප්‍රස්ථාරයක වර්ගඵලය කියලා කියන්නේ විස්ථාපනය. ඒතකොට මේ කොටසෙන් පෙන්වන්නේ එක පැත්තකට කරපු විස්ථාපනය. මේ කොටසෙන් පෙන්වන්නේ ඊට ප්‍රතිවිරුද්ධ පැත්තකට කරපු විස්ථාපනය. ඒ කියන්නේ මෙයාගේ චලිතය හරියට මෙන්න මේ වගේ තැනකින් පටන් අරගෙන මෙච්චර දුරක් මෙහෙට විස්ථාපණය වෙලා හරිද ඊට පස්සේ චුට්ටකින් මොකද වෙලා තියෙන්නේ ප්‍රතිවිරුද්ධ පැත්තට විස්ථාපණය වෙලා වගේ හැබැයි මේ පැත්තට විස්ථාපණය වෙච්ච ටිකයි මේ පැත්තට විස්ථාපණය වෙච්ච ටිකයි සමාන නැහැ හේතුව මෙයාගේ වර්ගඵල දෙක සමාන නැති නිසා මොකද වර්ගඵලෙන් තමයි අපි විස්ථාපණය කියවෙන්නේ ඒ නිසා ආරම්භක ලක්ෂයට මෙවිල්ල දෙනවා කිව්වොත් ඒක වැරදි මේ වර්ගඵලයටම මේ ප්‍රස්ථාරයේ වර්ගඵලයේ සමාන වුණා නම් ආරම්භක ලක්ෂයට ඇවිල්ලා දිනනවා කියලා කියන එක හරි. තේරෙනදී හින්ද මෙතනදී එක වැරදි. අංශුව ත්වරණය වෙන්නේ බිඳුව T1 දක්වා වූ කාලාන්තරයේදී පමණි. බිඳුවේ ඉඳලා T1 වෙනකන් මෙන්න මේට කියන විතර ත්වරණය වෙන්නේ. ඔව් මේක පැහැදිලිව ත්වරණය තමයි. මොකද අපි දන්නවා VT ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ත්වරණය. දැන් මේ ටික ත්වරණය. එහෙනම් ඒ වගේම මම තියාගන්න මේ ටිකත් ත්වරණයම තමයි නේද? sorry දැන් මෙතන ප්‍රවේගයේ යම් වර්ගයක් තියෙනවා බිඳුවට එන්නේ මෙතන වෙන්නේ ඇත්තම මන්දනය මෙන්න මෙතන මොකද වෙන්නේ බිඳුවේ ඉඳලා ත්වරණය ප්‍රතිවිරුද්ධ පැත්තට වැඩි වෙනවා ප්‍රවේගය මෙතන ඉඳලා මොකද වෙන්නේ ප්‍රවේගය ප්‍රතිවිරුද්ධ පැත්තට වැඩි වෙනවා ඒතර එහෙනම් මේ ටිකත් මොකද්ද ඒ ටිකත් ත්වරණයම තමයි හරිද ඒ ටිකත් ත්වරණයම තමයි ඉඳ ප්‍රතිවිරුද්ධ පැත්තට මෙතන ප්‍රවේගය වැඩිවීමක් තියෙනවා බිඳුවේ සිට ඒ නිසා මේ ටිකේ විතරක් ත්වරණය වෙනවා කියලා කිව්වොත් ඒක වැරදි හරි එතකොට අපෙන් අහන්නේ මේකේ හරියට මොකද්ද කියලා මෙතන එකක්වත් මේ කිව්ව ප්‍රකාශ එකක්වත් හරි නැහැ ඔක්කොම ටික වැරදි හරි රයිට් ඊට පස්සේ එමු අපි මන් ටික ඉක්මන් කරගෙන යනවා මේ හැබැයි හැම පොයින්ට් එකම කියනවා ඔයගොල්ලන්ට වීඩියෝ එක ඕන නම් පෝස් කර කර වගේ බලන්න පුළුවන් ගොඩක්ම තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නා මං හිතන්නේ එච්චරම අවුල්ලා ඉන්නවා කියලා හරිද 94 ප්‍රශ්නේ එච්චුසක සිට පොළොව මතට අතහරින ලද වස්තුවක් එච් බෙදීම දෙක උස් දුරකට නැවත පොළව පනිනවා.
चलित प्रस्तार चलित प्रस्तार धन अनुक्रमणी प्रवेग धन धन अनुक्रमण मिथन टाप प्रवेग प्रवेग दिशा मारुत प्रवेग दिशा मारे प्रस्तार प्रवेग पटांगण प्रवेग अडवेगन 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 मेदन निश्चल पत्र मेदना पटांगा मेहमा बेदना प्रवेग बिंदु प्रवेग प्रतिविरुद्ध पत्र शक्ति हानि उत्तरे प्रश्न विस्थापन काल प्रस्तार विस्थापन काल प्रस्तार अनुक्रमण विस्थापन काल प्रस्तार मन रेखा विस्थापन काल प्रस्तार अनुक्रमण प्रवेग भवपदा विस्थापन काल प्रस्तार एकाकार प्रवेग एकाकार प्रवेग विस्थापन काल प्रस्तार अनुक्रमण मेहमानुक्रमण विस्थापन काल प्रस्तार उत्तर मेतन दीर तीन तपर दी
තප්පර 10යි කියලා ඊට පස්සේ මෙතන දීලා තියෙනවා 10යි නෝ මෙතන දීලා තියෙනවා 5යි හරි අපිට කියන්නේ රූපේ පෙන්වා ඇති සරල රේඛාවක ගමන් කරන ABC අංශු තුනක ප්‍රවේගකාර ප්‍රස්ථාන දීලා තියෙනවලු ABC කියලා කියන අංශු තුනේ හරිද කාලය t සමානයි බිංදුවේදී ඔක්කොම ටික එකම තැනින් පටන් ගන්නවා නම් 10 යිදී මොකද වෙන්නේ කියලා අපි අහන්නේ ක්‍රමයේ t සමානයි බිංදුවේදී ඔක්කොම තුන්දරම එක දැනනවා A B C කියන තුන්දරම එක දැනනවා තප්පර 10ක් යනකොට මොකද වෙන්නේ කියලා අහන්නේ තප්පර 10ක් යනකොට අපිට මේකල ඔක්කොම වාක්‍යවල ඔයගොල්ලන්ට බැලුවා නම් පේනවා මේ ප්‍රශ්නේ මේ 96 ප්‍රශ්නේ ඔක්කොම දීලා තින්නේ එකට හම්බ වෙනවා නැවත හම්බ වෙනවා නැවත මේගොල්ලෝ එකට හම්බ වෙනවා වගේ කතා අහලා දී එහෙම වෙන්න නම් මම කලින් උගන්වලා දෙනවා තර්කේ කියලා දෙනවා විය යුතු දේ මේ ඔක්කොගම විස්ථාපන සමාන වෙන්න ඕනේ විස්ථාපන සමාන වෙච්ච වෙලාවේ තමයි කට්ටිය එකට හම්බ වෙන්නේ නේද ප්‍රවේග සමාන වෙච්ච වෙලාවේ එහෙම නෙමෙයි හරි ඉන විස්ථාපන සමාන විස්ථාපන කියන්නේ මේ ප්‍රස්ථාරේ වර්ගඵලය එහෙනම් මේ ප්‍රස්ථාරේ වර්ගඵල දෙක සමාන වෙන වෙලාවක් හොයන්න මේක අපිට දීලා තියෙන මාර්ජින් එක තප්පර 10යි ඒක තප්පර 10යි මේ මෙන්න මෙයාගේ වර්ගඵලය දිනවන මේ b කියන කෙනාගේ වර්ගඵලය නේ ඒ b කියන කෙනාගේ වර්ගඵලය ඒ කියන කෙනාගේ වර්ගඵලය සමානයි නේද? B කියන කෙනාගේ වර්ගඵලය භාගය වාරයක් 10 වලක් 10යි. භාගය වාරයක් 10 වලක් 10යි කියන්නේ 100යි 100 බෙදීම දෙක 50යි. එහෙනම් මෙයාගේ වර්ගඵලය 50යි. මෙයාගේත් වර්ගඵලය 5 වලක් 10යි 50යි. එහෙනම් A සහ B කියලා කියන දෙන්න t සමානයි 10 දී හම්බ වෙනවා. ඔච්චරයි කතාව. එතනින්ින්ද A සහ B අංශු නැවතත් එකට හම්බ වෙයි t සමානයි 10 දී. අනිත් වාක්‍ය ඔක්කොම වැරදි BC නැවත හම්බුනේ CA නැවත හම්බුනේ ABC හම්බු වෙන්නේ නැහැ කිසිම අංශුවක් එකිනෙකට හම්බුනේ ඔක්කොම වැරදි නේද මෙන්න මේ වෙලාවේ මේ දෙන්න එකට හම්බ වෙනවා මේක තමයි 96 ආපු ප්‍රශ්නේ හරි ඊට පස්සේ අපි එමු තව ඉස්සරහට මේක ඇවිල්ලා 97 ප්‍රශ්නේ රූපේ පෙන්වන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාරයට අනුකූල වන ප්‍රවේග කාල ප්‍රස්ථාරයට වඩාත්ම හොඳින් ගැලපෙන්නේ මොකද්ද කියලායි අපෙන් අහන්නේ. දීලා තියෙනවා මෙන්න මේ විදිහේ නේද? මෙන්න මේ වගේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක් හරිද? ඔන්න ඔයගේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක් අපිට දීලා තියෙනවා. හරිද? ඒක දීලා තියෙන්නේ මෙන්න මෙහෙම කොහොම මෙන්න මේ වගේ හැඩයක්. හරි? ඒක මෙතන 4යි කියලා දීලා තියෙනවා. මෙන්න මෙතන 2යි කියලා දීලා තියෙනවා. මෙන්න මෙතන 1යි කියලා දීලා තියෙනවා මෙතන 0යි කියලා දෙන ආසන්න ඔන්න ඔයගේ හැටියක් හරිද මේක අහලා තියෙන්නේ මේකට ගැලපෙන ප්‍රවේග කාල ප්‍රස්ථාරය මොකක්ද කියලා ඉතින් අඳින්න හරිද මෙහෙම මෙහෙම කළා වදි මොකද හරි මේකට ගැලපෙන ප්‍රවේග කාල ප්‍රස්ථාරය මොකක්ද කියලා අපි ගන්නනේ සර B T කියලා කියන ප්‍රස්ථාර දෙක ප්‍රස්ථාරේ හරිද මේක ST ඈ මේක විස්ථාපන කාල එතන මොකද වෙන්නේ මේ ටික අපි දන්නවා මේ ටික ඒකාකාර ප්‍රවේගය ධන අනුක්‍රමණයක් නිසා ඒකාකාර ධන ප්‍රවේගය ඒකාකාර ධන ප්‍රවේගය මේකේ නිරූපණය වෙන්නේ ඔය විදිහට නේ. ඒකාකාර ධන ප්‍රවේගයේ එකක් කියලා කියන වෙලාව වෙනකන් ඒකාකාර ධන ප්‍රවේගයක්. ඊට පස්සේ මෙතන ඉඳලා මෙතනට එනකම් මොකද වෙන්නේ? ඒකාකාර ඍණ ප්‍රවේගයක්. හරිද? ඒ කියන්නේ ප්‍රවේගයේ ප්‍රතිවිරුද්ධ පැත්තට හැරෙන්න ඕනේ. මොකෝ අනුක්‍රමණය ප්‍රතිවිරුද්ධ පැත්තට හැරෙච්ච නිසා. ඒ අනුක්‍රමණය ප්‍රතිවිරුද්ධ පැත්තට එන්න බෑ. අනුක්‍රමණය අපි දන්නවා මේකේ අනුක්‍රමණය ගානයි මේකේ අනුක්‍රමණය ගානයි සමානයි. ඇයි එකම තප්පරය ඇතුලේ මේ ඉර ඒ ඊළඟ තප්පරය ඇතුළේ මේ ඉන්න. එහෙනම් මේ දෙකේ අනුක්‍රමණය දෙක සමානයි. බෑවුම් දෙක සමානයි. බෑවුම් දෙක සමානයි කියන්නේ ප්‍රවේග දෙක සමානයි. හැබැයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. ඒ නිසා මොකද වෙන්නේ? මෙන්න මේකට සමාන තැනකින්ම ඔන්න ඔයගෙ එකක් එන්න ඕනේ. ඒක දෙකේදී නතර වෙන්න ඕනේ. තප්පරයයි මෙතන තප්පරය මෙතන තප්පරය. ඊට පස්සේ මෙතන ඉඳන් මෙතනට ගිහින් තියෙනවා ආයේ මොකද වෙන්නේ? ප්‍රවේග බිඳුව වෙලා හරිද? ආයේ ගිහින් තියෙනවා අනිත් පැත්ත. ඒ කියන්නේ මෙතන ඉඳලා මෙතනට යනකම් ටික අපි දන්නවා දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි හරිද දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි බිඳුව වෙලා තමයි ප්‍රවේගය දැන් මෙතනට යනකම් යම්කිසි විස්ථාපනයක් තිබුණා නේද මෙතනට යනකම් යම්කිසි විස්ථාපනයක් තිබුණා ඒ විස්ථාපනයේ ඉඳලා ඊළඟ කියන්නේ බිඳුව වෙනවා විස්ථාපන කියන්නේ යා හිටපු ලක්ෂණ වෙනකම්ම යම්කිසි ප්‍රවේගයකින් ඇවිල්ලා අනුක්‍රමණය වෙනස් නොවි ප්‍රතිවිරුද්ධ පැත්තට ගමන් කරනවා ඒ අනුක්‍රමණය වෙනස් නොවි ප්‍රතිවිරුද්ධ පැත්තට ගමන් කළා කියන්නේ එයා මෙතනින් නැවතිච්ච දැන් මෙයා පටන් ගත්ත දැන මෙච්චර දුරක් ගිහිල්ලා ආයි කියන්නේ මේ දුර ගිහිල්ලා ආයි මෙතනටම ඇවිල්ලා තව ටිකක් මෙහෙට ගිහිල්ලා හරිද? උග එලා දිනනේ මේක ගමන් කරන ප්‍රවේගයේ 2 ms වින එක නම් මේ පැත්තට ගමන් කරන ප්‍රවේගයේ මෙතනට එන ප්‍රවේගයේ 2 ms වින එකමයි. හේතුවයි මේ අනුක්‍රම දෙක සමාන වෙච්ච නිසා. එතනින් මෙතනට යන ටික ඒකත් 2 ms වින එකමයි.
හේතුව මේ අනුක්‍රමණයමයි මෙතනක් තියෙන්නේ වෙනස් වෙච්ච නැති නිසා හරිද ඒ නිසා ඉතුරු තප්පර මේක පෙන්නලා තියෙන විදිහට නම් ගාන නිකන් තප්පර 0.5ක් වගේ ගානක් වෙනකන් හරිද 3ක් නෙමෙයි ඒක නිකන් 2.5 වගේ ගානක් වෙනකන් මේ ප්‍රවේගයෙන්ම ගමන් කරන්න ඕනේ 3 තියෙන්නේ මෙහි ඊට පස්සේ මොකද වෙන්නේ යම් වෙලාවක් වෙනකන් විස්ථාපනයේ වෙනසක් නැහැ විස්ථාපනයේ වෙනසක් නැහැ කියන්නේ ප්‍රවේගය ඇතරම බිඳුවේ හින්දා ඉතුරු ටිකේ ප්‍රවේගයක් නැහැ ඊට පස්සේ ආපහු එක පාරටම ප්‍රතිවිරුද්ධ පැත්ත කියන්නේ එතන ඉඳලා යා ආරම්භක ලක්ෂ්‍ය පැත්තට ආපහු කියන්නේ මේ පැත්තට යන්න පටන් අරගෙන එතන ඒ යන්න පටන් ගත්ත එක ඒකේ අනුක්‍රමණය මේ රූපේ පේන විදිහ නිකන් මේකටම සමාන එකක් වුණා නැහැ මේකට වඩා අඩුයි වගේ මෙන්න මෙහෙම වගේ තියෙනවා හරිද මෙන්න මෙහෙම වගේ තියෙන්නේ එතන අනුක්‍රමණය බැලුවාම මේ අනුක්‍රමණයට වඩා මේ අනුක්‍රමණය අඩුයි ඒ අඩු නිසා ප්‍රවේගය අඩුයි හරි මේ අනුක්‍රමණය අඩු නිසා ප්‍රවේගය අඩුයි ප්‍රවේගය තියෙන්නේ හැබැයි මේ තිබිච්ච පැත්තටමයි හරි ඒ නිසා ඒක තියෙන්න ඕන අපිට පෙන්වන්න වෙන්නේ ධන පැත්තෙන් ඔන්න ඔයගේ ප්‍රවේගයක් හරි ඔන්නම උත්තරයක් බලන්න කොහෙද දීලා තියෙන්නේ කියලා හරිද ඒ විදිහට අපිට මේක උත්තරේ ගන්න පුළුවන් මේවා හරි සරලයි ලොකු කරන්දර නැහැ හරිද තියෙන්න දන්නවා නම් කරගන්න පුළුවන් හැම දිසෙම අනුක්‍රමණ වලින් ඒ වයින් තමයි අපි හිතන්න ඕනේ හරිද රයිට් ඊට පස්සේ නියත සම්ප්‍රයුක්ත බලයක් මගින් නිශ්චලතාවයට ගෙන එනු ලබන යම් වස්තුවක ප්‍රවේගකාල ප්‍රස්ථාරය ඔන්නෝම වීර්ය ප්‍රස්ථාරයක් අපිට අඳින්න කියනවා ඔහොම මොන හරි වස්තුවක් දීලා නියත බලයකින් මෙයව නිශ්චලතාවයට ගේනවා ඒ කියන්නේ v වලට යම් මගයක් තියෙනවා මෙතනට එනවා v සමානයි බිඳුවක් වෙනවා ඒතර බලය නියතයි කියලා කියන්නේ මෙයාගේ ස්කන්ධය නියත වෙනකොට F සමානයි ma කියලා කියන සමීකරණය අනුව මෙයා නියතයි බලයත් නියතයි නම් මන්දණය නියතයි. මොකද බලයකින් නිශ්චලතාවයට නරන් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මේක මන්දණයක්. ඒ මන්දණේ නියතයි. හරිද? ඒක මන්දණේ නියතයි නම් මේක පෙන්වන්න ඕනේ VT ප්‍රස්ථාරයේ නියත මන්දණය. ඒතර VT ප්‍රස්ථාරයේක නියත මන්දණේ ඔබ දන්නා මෙතනින් පටන් අරගෙන මෙතනට එනකන් හින්දානම් හරිනේ මොකද ප්‍රවේගයේ බිඳුව වෙනානේ. එහෙනම් නියත මන්දණේ පෙන්වන්නේ ඍණානුක්‍රමණය. මේ ඍණානුක්‍රමණය මන් එන්ද විදිය හරිද? ඒතර ඒක තමයි ඒකට උත්තරේ. ඒ අපි කතා කරේ 1999 ප්‍රශ්න. හරිද? රයිට්. ඊට පස්සේ ඊළඟට අපෙන් අහනවා ආයි ලොකු ප්‍රස්ථාරයක් දීලා තියෙනවා. හරිද? මේ ප්‍රස්ථාරය හරි ලේසි. ඒකේ ඇති දෙයක් නැහැ. හරිද? නමුත් අර මම ඇඳලා පෙන්නන්නම් මෙන්න මෙහෙම එක ඉලක් දීලා තියෙනවා. අනිත් පිට ඔන්නම ළඟ ටිකක් පහළට යන ඉලක් දීලා තියෙනවා. ආයි මෙහෙම එකක් තාවෝ මෙහෙම එකක් sorry මෙහෙම එකක් මේක ඉකලින් ඉරක් හරිද මෙතනින් මෙහෙම ඉරක් හරි ඒක ඔන්න වගේ රක් හැඩය අපි දාලා ඔබ වගේ දෙය A B C D මෙතන E මෙතන F හරි මේකේ දීලා තියෙන්නේ x අක්ෂය ඔස්සේ මනින ලද විස්ථාපන කාල ප්‍රස්ථාරයක අපිට දීලා තියෙන්නේ අංශුවේ ප්‍රවේගයේ විශාලත්වයේ වැඩිම තැන මේක හරියෙදී අද කියන්නේ ඔබ ප්‍රශ්නයන්නේ ප්‍රවේගයේ විශාලත්වයේ වැඩිම තැන අනුක්‍රමණේ වැඩිම තැන අනුක්‍රමණේ වැඩිම මේක කොතනද කියලා පේනවා බැලුව බැලමටම හරිද මෙන්න මේ ටික ළඟ වෙන්න තියෙනවා මෙතන හරිද ඒ හින්දා අනිවාර්යෙන් අනුක්‍රමණේ වැඩි මෙතන ඒ අනුක්‍රමණ ඍණ වුණා කියලා කියනක අපිට අදාළ නැහැ හේතුව ඇයි බෞද්ධක විද්‍යාවේ ඍණ ලකුණ කියලා කියන්නේ දිශාව කියලා ඔයගොල්ලෝ දන්නවා ඒ නිසා මේ හැමතැනකම අනුක්‍රමණයට වඩා මෙතන අනුක්‍රමණය වැඩි මේ ගාන නම් ඒ කියන්නේ මම මේ පැහැදිලිවම ඇන්දලා ඒ ගානේ මේ ප්‍රස්ථාරයේ මෙතන මේ අක්ෂෙත් මාක් කරලා තියෙන නේද ඒ හින්දා ඕනට ලේසියෙන් හොයා ගන්න පුළුවන් අනුක්‍රමණේ වැඩි කාගෙද කියලා සරලව අනුක්‍රමණය කියලා කියන්නේ බෑවුමනේ ඒ බෑවුම වැඩිම තැන මෙතන පැහැදිලිද රයිට් ඒතර එහෙනම් මේ 2000 ප්‍රශ්නේ හරි ඊට පස්සේ එමු 2001 හරිද 2001 ප්‍රශ්නේ 2001 ප්‍රශ්නේ අහලා තියෙන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක් දීලා තියෙනවා අර වගේම හරිද මේ ඔක්කොම එක වගේ පේනවනේ ඇති දෙය කිහිපයක් නැහැ බලාගෙන යද්දී මෙන්න මෙහෙම එකයි මෙහෙම එකයි මෙහෙම එකයි මෙහෙම එකයි ඔන්න ඔහොම එකක් වගේ දීලා තියෙනවා විස්ථාපන කාල ප්‍රස්ථාරයක් හරිද මේක දීලා තියෙනවා මෙතන බිඳුව T1 මෙතන වෙනකම් T1 හරි මෙතන T2 මෙතන T3 මෙතන T4 හරිද එතන T5 හරි සහ මෙතන T6 විදිහට දීලා තියෙනවා අපෙන් අහන්නේ මේකේ ප්‍රවේගකාර ප්‍රස්ථාරේ මොකක්ද කියලා ඉතින් අපි අඳිමු හරි මේ ටිකේ මේ විස්ථාපන කාල හරිද
විස්ථාපන කාල. විස්ථාපන කාල නම් ප්‍රස්ථාරයේ මොකද වෙන්නේ? මේක විස්ථාපන කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණය කියලා කියන්නේ ප්‍රවේගය. විස්ථාපන කාල ප්‍රස්ථාරයේ ඒකාකාර අනුක්‍රමණය කියන්නේ ඒකාකාර ප්‍රවේගය. ධන අනුක්‍රමණයක් නිසා ධන ඒකාකාර ප්‍රවේගය මේ වගේ එකක් වෙන්න ඕනේ. T එකෙන් අතර වෙන්න ඕනේ. හරිද? T එකේ ඉඳලා T දෙක වෙනකන් විස්ථාපන කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණය බිඳුවයි අනුක්‍රමණ බිඳුවයි කියන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ අනු ප්‍රවේග කාලයේ ප්‍රවේගය බිඳුවයි. එහෙනම් T එකේ සිට T දෙක දක්වා ප්‍රවේගය බිඳුවයි. හරිද? ඊට පස්සේ T දෙකේ සිට T හතර දක්වා යම් කිසි ප්‍රවේගයක් තියෙනවා. ඒ ප්‍රවේගය මේ අනුක්‍රමණයට ප්‍රතිවිරුද්ධ පැත්තට. ඒ නිසා ඒක තියෙන්න ඕනේ යන පැත්තේ. හරිද? T එක දීලා අනුක්‍රමණය මේක පේන හැටියට නම් මේ රූපේ හුඟක් ළඟ බෑවුමක් තියෙන්නේ. ඒ නිසා ටිකක් ඒක පොඩක් පහලින් එන්න ඕනේ. හරි? T දෙක දීලා. ඊට පස්සේ T4 ඉඳලා T5 වෙනකන් T4 ඉඳලා T5 වෙනකන් නැවත ප්‍රවේගයක් නැහැ. T2 sorry T2 T3 එතරම් ඉඳන් T4 වෙනකම් මෙතන. T3ක් මේ මග හරියදී. හරි. ඇයි හේතුව මේ මෙතනින් අපිට අදාළ නැහැ හොඳේ. ඇයි මේ රේඛාවේ අනුක්‍රමණය කියන්නේ ප්‍රවේගයෙන්. මේ රේඛාවේ අනුක්‍රමණය නියතයි මෙතන ඉඳලා මෙතනට වෙනවා. ඒ නිසා අනුක්‍රමණය නියතයි නම් ප්‍රවේගය නියතයි. මේ බිඳුව කතාව අපිට වැඩක් නැහැ. හරි. ඒ නිසා මේ ප්‍රස්ථානයේ ওই විදිහට තමයි ඉන්නේ T3. ඒතර මේ මග හරියේ තියෙනවා. අපිට ඒක වැඩක් නැහැ. T4ෙන් තමයි ඉවර වෙන්නේ. T4 ඉඳලා T5 වෙනකම් ප්‍රවේගයක් නැහැ. ඉන්න T4 ඉඳලා T5 වෙනකම් නැවත මේකේ ප්‍රවේගය බිඳුවයි. T5 ඉඳලා T6 වෙනකම් යම් කිසි ප්‍රවේගයක් තියෙනවා. ඒ අනුක්‍රමණය දාන දාන වුණාට මීට වඩා අඩු ප්‍රවේගයක් තියෙන මීට වඩා මේකේ බෑවුම අඩු නිසා. ඒ නිසා මෙන්න මේ හරින් වගේ යන ඔන්නෝම එකක් එන්න ඕනේ T6 වෙනකම්. හරි මේ වගේ උත්තරයක් තියෙන්නේ මොකේද කියලා බලන්න මේකේ වඩා ගැලපෙන්නේ පහ පහසෙන් උත්තරේ තමයි වැඩිපුරම ගැලපෙන්නේ ඒ අපි කතා කරේ 2001 ප්‍රශ්නේ හරි ඊට පස්සේ ඊළඟට මේ තියෙන කතා කරන්න වස්තුවක හරි වස්තුවක ප්‍රවේගකාර වක්‍රය ප්‍රස්ථාරයෙන් පෙන්වනවා අනුරූප විස්ථාපන කාල ලේසිය. මෙහෙම එකක් දීලා තිනවා මේ පෙන්වන්නේ V T ප්‍රස්ථාරේ මෙන්න මේ විදිහට. හරිද? ඒ V T ප්‍රස්ථාරේ ප්‍රවේග විස්ථාපන කාල ප්‍රස්ථාරේ කොයි වගේද කියලා අපෙන් අහන්නේ S T. හරිද? V T ප්‍රස්ථාරේ මේ පෙන්වලා තින්නේ අඩු වෙන ප්‍රවේගය. අඩු වෙන ප්‍රවේගය කියන්නේ මන්දරයක් පෙන්වලා තින්නේ වැඩි ප්‍රවේගයක ඉඳලා. හොඳට බලන්න. වැඩි ප්‍රවේගයක ඉඳලා. වැඩි ප්‍රවේගයේ විස්ථාපන කාල ප්‍රස්ථාරේ පෙන්වන්නේ වැඩි අනුක්‍රමණයක් විදිහට. හරි මේ වැඩි අනුක්‍රමණය කියලා කියන එක එන්න අඩු වේගෙන යනවා. මොකද වැඩි අනුක්‍රමණය කියන්නේ මෙන්න මෙහෙම වගේ එකක් නේ. ඔන්න ඔයගේ sorry. මෙන්න මේ වගේ ඉරක් නේ වැඩි අනුක්‍රමණයක් කියන්නේ. ඒක අඩු වෙනවා. ඔන්න ටිකක් අඩු වුණා. ඔන්න ටිකක් අඩු වුණා. හරිද? මේ ආවි අන්තිමට බිඳුවම වුණා. ඔන්න බිඳුව. හරි. ඊට පස්සේ ඒකම අනුක්‍රම ප්‍රවේගයෙන් එන්නේ ඊළඟට වැඩි වෙලා. හරිද? ප්‍රවේගයෙන් එන්න වැඩි වෙලා කොයි පැත්තද වැඩි වෙලා තියෙන්නේ නේද අර තිබිච්ච පැත්ත හරි අර තිබිච්ච පැත්තනු වැඩිලා තින්නේ වින පැත්ත කරන මේ වැඩි වෙලා තියෙන්නේ ඒ තිබිච්ච පැත්තනම් වැඩි වෙලා තියෙන නිසා මොකද වෙන්නේ මේකේ අනුක්‍රමණය ආයි පොඩියෙන් 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 පටන් ගන්න මේ චුට්ටක් වැඩි වුණා පොඩ්ඩක් වැඩි වුණා හොඳටම වැඩි වුණා ආසන්න වශයෙන් අපිට ඉර පේනවා මේන්න ඔන්න වගේ හැඩයක් තමයි එන්න ඕනේ විස්ථාපන කාල ප්‍රස්ථාරයේ විදිහට හරිද හැබැයි මෙතනින් පහලට යනකොට හරිද ප්‍රවේගය නැවත එන්න වැඩි වෙලා. කියන්නේ අනුක්‍රමණය වැඩි වෙන්න ඕනේ. හැබැයි ධන අනුක්‍රමණය නෙමෙයි ඍණ අනුක්‍රමණය. එහෙනම් මොකද වෙන්නේ? ඍණ අනුක්‍රමණය කියලා කියන්නේ කොහොමද විච් එක? ඔන්න පොඩි ඍණ අනුක්‍රමණයක්. මෙන්න ඊරඩි ටික ලොකු ඍණ අනුක්‍රමණයක්. මෙන්න හොඳම ඍණ අනුක්‍රමණය. එහෙනම් මෙහෙම ගියොත් ප්‍රස්ථාරයේ ස්ථාපන කාලයක ඔන්න ඕ වගේ එකක් වෙන්න ඕනේ නේ. ස්ථාපන කාල ප්‍රස්ථාරයේ ඔන්න ඕ වගේ එකක් වෙන්න ඕනේ. මේකද වෙන්නේ? මෙහෙම තියෙන ඉඳලි වෙන්නේ මේ වගේ. එහෙනම් මේකට උත්තරය ඇත්තට මෙන්නේ අපිට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තමයි. හරි. ඔන්න ඔය විදිහ ප්‍රශ්නයක් අපි දන්නේ මේ විදිහට. පැහැදිලිද?
ඒ අපිට දුන්නේ ඒක ඊළඟකේ අහලා තියෙන්නේ ඒ 2002 ප්‍රශ්නේ 2003 ප්‍රශ්නේ මම මේ කරන්නේ 2002 දී මේක අහලා 2003 දී අහලා මේක හරි මේකයි මේකයි උත්තර දෙක අහලා තියෙනවා හරි මම මේක ඇත්තටම දැක්කෙත් නැතුව මේ කරේ 2002 2003 එකම එකේ දෙපැත්ත අහලා තියෙනවා හරි එතන ප්‍රශ්න දෙක මම එතන ඉවරයි ඊළඟට 2003 අවුරුද්දේ හරිද මොකක්ද අහලා තියෙන්නේ ඒක අපෙන් අහනවා හරි මේක අපෙන් අහනවා පහත පෙන්වලා ඇති කුමන ප්‍රවේග කාල ප්‍රස්ථාරය මගින් t1 t2 අතර මුළු කාලාන්තරය පුරා පවතින සාමාන්‍ය ප්‍රවේගය ab කෙළවර වලට අනුරූප ප්‍රවේග දෙකේ සාමාන්‍ය යගේට සමාන විදිහට හරිම මේ මොට්ට ප්‍රශ්නයක් මන් දන්නේ ඇයි එහෙම එකක් ඇහුගේ කියලා අහන්නේ මේ යම් ප්‍රස්ථාරය යම් කිසි තැන් දෙකක තියෙන ප්‍රවේග දෙකක් තියෙනවනේ va සහ vb කියලා හරිද මේ ප්‍රවේග දෙකේ මධ්‍යන්‍ය ප්‍රවේගය මේ දෙකේ يعني මේ දෙකේ මධ්‍යන්‍ය ප්‍රවේගය ඇත්තටම va දන vb බෙදීම දෙකේ අගයට සමාන වෙන්නේ මොකේද කියලා යහන්නේ ඒ කියන්නේ ab කෙළවර වලට අනුරූප ප්‍රවේග දෙකේ සාමාන්‍ය යගේ කියන්නේ මේකනේ ප්‍රශ්නේ බලන්නකෝ 2003 හරිද මේ දෙකේ කෙළවර වල දෙකේ ප්‍රවේග දෙකේ සාමාන්‍ය යගේ කියලා කියන්නේ මේ යගේ මේ යගේට ඇත්තම ප්‍රස්ථාර ප්‍රවේගය සමාන වෙන්නේ මොකේද කියලා අහනවා හරිද ප්‍රස්ථාරයෙන් ගන්න එකේ ඔව් ප්‍රස්ථාරයෙන් ගන්න එකේ ප්‍රවේග දෙකේ සාමාන්‍යකේ ප්‍රස්ථාරයෙන් ලැබෙන ප්‍රවේග සාමාන්‍ය ප්‍රවේගයේ අගය VADB දෙකේ එකතු වෙදීම දෙක කියලා කියන ප්‍රවේගයකට සමාන වෙන්නේ මොකේද කියලා අහනවා ඒක ඔයගොල්ලෝ හොඳටම තේරෙනවා නේද ප්‍රස්ථාරය ඇදුණොත් ඒ කියන්නේ මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් වුණොත් හරි මේ වගේ එකක් වුණොත් හරි මෙහෙම එකක් වුණොත් හරි වගේ එක එක හැඩමේ ප්‍රස්ථාරයක තිබුණොත් එහෙම අනිවාර්යෙන් ප්‍රවේග වෙනස් වෙවි ඉන්නේ මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඒක කවදාවත් මේ ප්‍රස්ථාරයෙන් ලැබෙන සාමාන්‍ය අගය VA දන VB බෙදීම දෙක කියලා කියන සාමාන්‍ය අගයට සමාන වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ එකම එක ප්‍රස්ථාරවලදී විතරයි. මෙතන අතර ඒකාකාරව වැඩි වෙනවා මෙතන. ප්‍රවේගයේ මේක අදහස මොකද්ද? ප්‍රවේගයේ VA VB කියලා කියන අගයන් දෙක දක්වා ඒකාකාරව වැඩි වෙනවා. ඒක මේ පෙන්වන්නේ මොකද්ද? VT ඒකාකාර ත්වරණයක්. ඒකාකාර ත්වරණයක් පෙන්වනකොට තැන් දෙක ප්‍රවේග දෙකේ අගය එකේ සාමාන්‍ය අගය වෙන්නේ VA දන VB බෙදීම දෙක. හරි මම දන්නේ ඒක මොකටද ඇහුවේ කියලා එච්චර සරලයි ඒකේ කතාව. හරිද? මේ 34 වෙනි ප්‍රශ්නේ. ඊළඟට අපිට තියෙනවා 2006 ප්‍රශ්නේ. හරිද? ආයි චලිතය හා ආදාන කරගෙන අහපු 2006 ප්‍රශ්නේ. ඒකේ අහලා තියෙන්නේ හරිම ලේසි අර මුල්ම එකේ වගේ එකක් මෙතන තියෙනවා VY අගය මෙතන තියෙනවා VX අගය ඔන්නෝම ප්‍රවේගයක් පෙන්නලා තියෙනවා මේ දෙකේ VX සහ VY වල විචලනය කොහොමද කියලා වෙන වෙනම අහලා තියෙනවා ඒක ඔකන මේකවිලා දීලා තියෙන හැබැයි තිරක සමග යම් කෝණයක් සහිතව විසික් කරන ගලක් මෙතනින් පටන් අරගෙන මෙන්න මේ ෆාර් ඔස්සේ ගලක් විසික් කරනවා යම් කෝණයකින් එතකොට මොකද වෙන්නේ දලේ දලා අපි මෙහෙම එක තැනක් අඳිමු කොහොමද කියපු එකේ එක දණක් අඳිම ආයි මෙතන අඳිම ආයි මෙතන හිටමු. ඒතර මෙතනින් විසික් කරහම මොකද මේ? මේ පැත්තට vx ප්‍රවේගයක් තියෙනවා මේ පැත්තට vy ප්‍රවේගයක් තියෙනවා. නැවත මේ පැත්තට vx මේ පැත්තට vy ඩෑ. මේ පැත්තට vx මෙතන උඩට තියෙන vy එක ඇත්තටම බිඳුවයි. නේද? මේ පැත්තට නැවත vx ප්‍රවේගය මේ vy ප්‍රවේගය දැන් පහළට. ඒතර මේක තියෙන vy. ඔය විදිහටනේ අපිට මේක ඇදලා පෙන්නන්න වෙන්නේ. එතකොට ඒ නිසා මොකද වෙන්නේ අපි දන්නවා මුකුත් කතාවක් නැහැ vx අගේ vx අගේ අපි කාලයත් එක්ක ඇන්දොත් vx අගේ මේ ගමන පුරාවටම වෙනස් වෙන්නේ නැහැ මොකද හේතුව ඒ පැත්තට මුකුත් බලයක් නැති නිසා මේ චලිතේ පුරාවට යෙදෙන එකම එක බලේ ගුරුත්වජ බලය විතරයි ඒ ගුරුත්වජ බලය තියෙන පහළට හරිද ගුරුත්වජ බලය තියෙන පහළට එතකොට ඒ බලය විතරමයි යෙදෙන්නේ ඒ නිසා මේ පැත්තට දින කිසිම බලයක් නැහැ. ඉතින් බලයක් නැත්නම් ප්‍රවේගය ඒක හරිය මොන කරන්නද නේද? ප්‍රවේගය උච්චාරයි. එහෙනම් vx කොහොමද? vy කොහොමද? vy මුලින් මොකද උනේ? මුලින් උඩ පැත්තට දෙන්නේ. හරිද? උඩ පැත්තට දෙවිච්ච එක මෙතනම බිඳුවයි. එහෙනම් මොකද උනේ? වැඩි අගයකින් පටන් අරගෙන බිඳුවට ඇවිල්ලා. මෙතනදී ලොකු ගානක් තිබුණා දැන් බිඳුවට ඇවිල්ලා. ඉතින් බිඳුවෙන් පටන් ගන්න නැවත වැඩි අගයකට ගිහිල්ලා. ප්‍රතිවිරුද්ධ පැත්තට හැබැයි හැරිලා. එහෙනම් මෙහෙම දෙවිච්ච එක මෙතනට වෙනකම් උඩට මෙතනින් පස්සේ මොකද උනේ පහළට හරි මෙතනින් පස්සේ පහළට ඒ නිසා මොකද වෙන්නේ අපි මේක විසික් කරලා ඉපස්සේ මේක vy කියලා කියන ප්‍රවේගය කාලයත් එක්ක මොකද වෙන්නේ
වෙන්න තියෙන එකම දේ බින්දුවෙන් තමයි පටන් අරගන්නේ හරි උඩට යනකම් සෝරි බින්දුවෙන් නෙමෙයි පටන් ගන්න ලොකු වගේකින් පටන් අරගන්නවා ඒක තරකදී බින්දුවයි ඒ තරකාර බන්ධනයකින් ගිහිල්ලා එහෙනම් ඔන්න ඒක බන්ධනේ එතනින් පස්සේ මොකදුනේ ප්‍රතිවිරුද්ධ පැත්තට ගිහිල්ලා එහෙනම් ඍණ පැත්තට ප්‍රස්ථාවේ ආ යුතුයි මොකෝ ප්‍රවේගය ප්‍රතිවිරුද්ධ පැත්තට ගියපු නිසා නමුත් තරණය ප්‍රවේගයෙන් එන්න වැඩි වෙනවා ඉතින් එහෙනම් සෝරි එකම ඉලක්ක මෙන්න මේ හරි ත්‍රේක දීපු උත්තර දෙක මොකද්ද කියලායි අපෙන් ඒගොල්ලෝ අහලා තියෙන්නේ 36 හරි මේ ප්‍රස්තාර දෙක ගැලපෙන උත්තර දෙක අහලා තියෙන්නේ ඒක උත්තරේ බලන්න මොකද්ද එන්නේ කියලා ඕක තමයි ප්‍රශ්නේ මේ උත්තරේ හරිද රයිට් ඊට පස්සේ අපෙන් අහනවා මෙන්න මෙහෙම එකක් හරිද මේ 2008 ප්‍රශ්නේ හරි 2008 අවුරුද්දේ ප්‍රශ්නේ හරි 2008 ප්‍රශ්නේ අංශුවක චලිතය සඳහා විස්ථාපනකාර ප්‍රස්ථාරයක් අපිට දීලා තිබුණා මෙන්න ප්‍රස්ථාරේ ඔන්නෝම S සහ T කියලා ප්‍රස්ථාරයක් මෙහෙම එකයි මෙන්න මෙහෙම එකයි ඔහොම එකයි දීලා තියෙන්නේ මෙතන දීලා තියෙන T එක මග හරියෙන් දීලා තියෙන T දෙක නැවත මේ හරියෙන් දීලා තියෙන T තුන මෙතන T හතර මෙතන T බිඳුව අපෙන් අහන්නේ TS බිඳුව T එක කාලය තුලදී අංශුව නියත ත්වරණයකින් ගමන් කරන අතර T2 T3 නියත ප්‍රවේගයකින් T2 T3 නියත ප්‍රවේගයකින් T බිඳුව T එක නියත ත්වරණයකින් එහෙම මල තමයිනේ විස්ථාපන කාර ප්‍රස්ථාරයේ අනුක්‍රමණය කියලා කියන්නේ ප්‍රවේගයනේ එහෙනම් මේක ඒකාකාර ප්‍රවේගය මේ ටිකේදී වස්තුව නිශ්චලයි නම් පළවෙනි ප්‍රකාශනයේ වැරදි ත්වරණ කදාහන්නේ හරි ඊට පස්සේ කාලය T4 දී අංශුව නිශ්චලතාවයට එනවලු T4 දී අංශුව නිශ්චලතාවයට එනවා කියලා කියනවා විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය කියලා කියන්නේ ප්‍රවේගය. ඒත් මෙතනදී අනුක්‍රමණයක් තියෙනවා ප්‍රස්ථාරයට. හරිද? T සමාන T හතරදී අනුක්‍රමණයක් තියෙනවා. අනුක්‍රමණයක් තියෙනවා කියන්නේ ප්‍රවේගයක් තියෙනවා. ප්‍රවේග බිඳුවක් නෙමෙයි. එහෙම එකක් කියන්න බෑ. එහෙනම් T හතරදී අංශුව නිශ්චලතාවය වෙනවා කියලා කියන්නේ වැරදි. එහෙනම් කියනවා T බිඳුව T හතර කාල පරාසය තුල. T බිඳුව T හතර කාල පරාසය තුල අංශුව ගමන් කරන ලද සම්පූර්ණ දුර SP වක්‍රයේ වර්ග බලයට සමාන වෙයි. මේ සම්පූර්ණ දුර පෙන්නනවලු මේකේ වර්ග බලය. එහෙම වෙනවද? මම කියලා තියෙනවා මේක හදන විදිය කොහොමද කියලා. මේක මීටර, මේක තප්පර. හරිද? එහෙනම් මීටර තප්පර වලින් වැඩි කරා කියලා වර්ග බලයක් කියන්නේ මේ අක්ෂය වැඩි කිරීම. මේ අක්ෂයෙන් මීටර තප්පර වලින් වැඩි කරනම ඉන්නේ දුරක්ද? එහෙම එකක් වෙන්නේ නැහැ. එහෙනම් විස්ථාපන කාල ප්‍රස්ථාරයේ වර්ග බලයට කිසිදු මොකක් නැද්ද භෞතික රාශියක් ගන්නෙ නැහැ. ඒ කියන්නේ එකෙන් කිසිදු අදහසක් ගන්නෙ වෙන්නේ නැහැ. ඒ නිසා මේකේ වර්ගඵලයෙන් අපිට මුකුත් කියන්න දුරක් ගැන කතා කරන්න බෑ. ඒ හින්දා ඒක දීලා දින හැම ප්‍රකාශනෙම වැරදි. හරි? රයිට්. ඊට පස්සේ අපි යමු 2009 ප්‍රශ්නෙට. 2009 අහනවා මෙහෙම ප්‍රශ්නයක්. වස්තුන් දෙකක් තියෙනවා. එක්කෙනෙක් A, එක්කෙනෙක් B. හරිද? මේ වස්තුන් දෙකෙන් A කියලා කියන වස්තුව නිශ්චලතාවයෙන් අතර වෙනවා v සමාන b u සමාන බිඳුවයි හරිද නිශ්චලතාවයෙන් අතර වෙනවා මෙයා හයියෙන් පහළට දානවා u සමානයි u යම්කිසි u වගේක් තියෙනවා හයියෙන් පහළට විසික් කරනවා හැබැයි මේගොල්ලෝ දෙන්නම වැටෙන්නේ ගුරුත්වය යටතේ ගුරුත්වය තරණයෙන් තමයි වැටෙන්නේ හරිද ඒ නිසා අපි කොහොම ගැහුවත් කොහොම හයියෙන් ගැහුවත් මෙයා පහළට එන්නේ ගුරුත්වය තරණයෙන් මෙයා පහළට එන්නේ ගුරුත්වය තරණයෙන් ඒ දෙකට අදාළ vt ප්‍රස්ථාරය අපෙන් ගන්න මෙන්න ප්‍රස්ථාරය හරිද vt ප්‍රස්ථාරය අපෙන් අහන්නේ vt එකෙක් මොකද වෙන්නේ එකෙක් නිශ්චලතාවයෙන් ගමන් නරඹන්නේ ඒ නිසා අපි obviously දන්නවා බිඳුවෙන් පටන් අරගන්න ඕනේ මේ විදිහට ප්‍රවේගය වැඩි වෙන පැත්තට යන්න ඕනේ මේකේ අනුක්‍රමණය කියලා කියන්නේ ත්වරණය මේකේ අගය g-ට සමානයි අනුක්‍රමණය ඊළඟ එකව මෙතන විසික් කරනවා විසික් කරන නිසා එයාට යම් කිසි ආරම්භක ප්‍රවේගයක් තියෙනවා නම් ඇත්ත ක්‍රියා පටන් ගන්න බිඳුවෙන් මේ ආරම්භක ප්‍රවේගයක් තියෙනවා ඒ තිබුණට එයාගේ තොරණේ ගුරුතුමා තොරණේමයි ඒ නිසා මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණ දෙක සමාන වෙන්න ඕනේ ඒ කියන්නේ ප්‍රස්ථාර දෙක සමාන්තර වෙන්න ඕනේ එහෙනම් මෙයා B මෙයා A ඕක කියන උත්තරේ තමයි ඒකට අපිට ගන්න ඉන්නේ හරි ඊළඟට 2011 හරිද 2009 2011 අහලා තියෙනවා හරි මෙහෙම ප්‍රශ්නයක් කාලය T සමග වස්තුවක ප්‍රවේගය වෙනස් වන ආකාරය රූපේ පෙන්නලා තියෙනවා කියලා ඔන්නමම ප්‍රස්ථාරයක් දීලා තියෙනවා මේ ප්‍රස්ථාරේ මොකද උනේ මෙතනින් පටන් ගන්න ඔන්න ඔය විදිහට යනවා හරි මෙතන T නෝට් කියලා අපිට
දීලා තියෙනවා මෙතන බිඳුවයි හරිද අපෙන් අහන්නේ මේකේ විස්ථාපන කාර්ය ප්‍රස්ථාරේ මොකද්ද කියලා හරි මේකේ විස්ථාපන කාර්ය ප්‍රස්ථාරේ මොකද්ද කියලා ඉතින් ආයේ මොකද මේක VT හරිද මේක VT එක ප්‍රවේග කාලය අපෙන් අහන්නේ විස්ථාපන කාර්ය ප්‍රස්ථාරේ මොකද්ද මේකට N කියලා ඉතින් මේක බලපුවම ගමන් පේනවා මොකද වෙන්නේ යම් කිසි ප්‍රවේග ඍණාදයක ඉඳලා ප්‍රවේගයේ බිඳුව දක්වා වැඩි වෙලා ඒ කියන්නේ මොකද වෙලා තියෙන්නේ මෙතන පෙන්වලා තියෙන්නේ මොන තොරණයක්ද අඩුවන තොරණයක් හරිද අඩුවන තොරණයක් හැබැයි ඔබට පේනවා මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය නැත්නම් මේකේ අනුක්‍රමණය ධන එතන ධන තොරණ ධන ප්‍රවේගයක් විය යුතුයි හරිද එතන ධන සෝරි ධන මේකේ අනුක්‍රමණය ධන ඉතින් ධන තොරණයක් විය යුතුයි හරිද ධන තොරණයක් විය යුතුයි ප්‍රවේගයේ ඍණ පැත්තේ ඉඳලා අඩු වෙන පැත්තට තමයි මෙතන මුල් ටිකේ ඇවිල්ලා තියෙන්නේ නේ මෙතන ඉඳලා මෙතනට යනවා ඒතර මන්දරයක් තිබිලා තියෙනවා හරිද ඒතර මන්දරයක් प्रवेगे එනම් ST ප්‍රස්ථාරයෙන් පෙන්නන්න ඕනේ මොකද්ද ප්‍රවේගයේ අඩුවීම වැඩි ප්‍රවේගයක ඉඳලා එහෙනම් වැඩි ප්‍රවේගයක් කියන්නේ වැඩි අනුක්‍රමණයක් හරිද ඊට පස්සේ ටිකක් ප්‍රවේගය අඩු වෙනවා තව ටිකක් අඩු වෙනවා ඔන්න අඩු වෙනවා බිඳුවම හරිද ඊට පස්සේ මොකද උනේ ඒ ගමන් කරපු පැත්තරම නේද ප්‍රවේග sorry ප්‍රතිවිරුද්ධ පැත්තර මොකෝ V ධන උනන්නේ ප්‍රතිවිරුද්ධ පැත්තර ප්‍රවේගය නැවත වැඩි වෙනවා ඉතින් ප්‍රතිවිරුද්ධ පැත්ත කියලා කියන්නේ අනුක්‍රමණය ප්‍රතිවිරුද්ධ පැත්තට හැරෙන්න ඕනේ එහෙනම් ඔන්න අනුක්‍රමණය ප්‍රතිවිරුද්ධ පැත්තට තව ටිකක් අඩුවෙන් දිවිච් එක තව ටිකක් වැඩි වුණා හොඳටම වැඩි වුණා ඉතින් එහෙනම් මේන්න මේ වගේ හැඩයක් තමයි එන්නේ මොන වගේ හැඩයක්ද මේ වගේ හැඩයක් කොහෙන්ද පැහැදිලි මේව ඇති දෙයක් නැහැ මේ හරි සරලයි හරි ලොකු දෙයක් ඇත්තෙම නැහැ මේ 2011 ඕල් සිලබස් ඒ කියන්නේ පරණ අවුරුද්දේක පරණ සිලබස් එකේ ඉඳ මේකම අලුත් සිලබස් එකේ අහලා තින්නේ ඒ වගේම තව එකක් තමයි. කොහොමද තියෙන එක වීඩියෝ රසාරයක් දිලා දිනා ඔන්න ඔහොම. හරි? ඇත්තට වීඩියෝ රසාරය මෙ මෙහෙම දිනා දිනා. හරි? ඔන්න ඔය වගේ වීඩියෝ රසාරයක් දිලා දිනා. මේක V මේක T. දැන් මේකෙත් තව ST එක අඳින්න කියලා කියලා තියෙනවා. ST. මොකද උනේ? V ප්‍රවේගය අඩු වෙනවා කියලා කියන්නේ දැන් ආයි හිතුව හැකි. අනුක්‍රමණය වේගය අඩු වෙන්න ඕන. වැඩි යගේකින් පටන් ගන්න අඩු වෙනවා. ඔන්න වැඩි යගේ ටිකක් අඩු වුණා බිඳුවයි. හරි? ඒ බිඳුව වෙලා ටිකක් වෙලා තියෙනවා. මොකද ටිකක් මේ ඉඳ දිගයි. ටිකක් වෙලා බිඳුව වෙලා තිබිලා ප්‍රවේගය දැන් මොකද උනේ? ආයි වැඩි වෙනවා. ඒ පැත්තට. එහෙනම් අනුක්‍රමණය ආයි මොකද උනේ? ධන අනුක්‍රමණය. එහෙනම් පොඩ පොඩ මොහොම වැඩි වෙනවා. හරි. ඔන්න ඔයගේ ප්‍රස්ථාරයක් තමයි එන්න ඕනේ. හරි. මෙතන මේ 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 මේක දැන් මෙහෙම උනේ මේ පැත්තට හැරෙන්නේ නැතුව කියලා කියන එක මම හිතන්නේ ඔයගොල්ලන්ට තේරෙනවා. මෙතනදී දැන් මේ ප්‍රවේගය වැඩි වෙන්නේ කලින් පැත්තටමනේ. ඒ අනුක්‍රමණය කියන්නේ ධන පැත්තරම වැඩි වෙනවා. දැන් අනුක්‍රමණය ධන විය යුතුයි. ධන අනුක්‍රමණය මේක. ඍණ අනුක්‍රමණය තමයි මේක. හරිද? ඒ කියන්නේ ධන අනුක්‍රමණය කියලා කියන්නේ මොකක්ද කියලා ඕගොල්ලෝ දන්නවනේ x අක්ෂයේ ධන දිශාවත් එක්ක හදන කෝණය. ඒ කෝණය සුළු කෝණයක් වෙන්නේ මේ අවස්ථාවේ. يعني ප්‍රස්ථාර රේඛාවේ මෙහෙම වුණාම තමයි අනුක්‍රමණය ධන වෙන්නේ. හරි ප්‍රස්ථාර රේඛාව මෙහෙම වුණාම අනුක්‍රමණය මොකද වෙන්නේ? අනුක්‍රමණය ඍණ ඒකයි මේ ඉරි දෙක මේකද කියලා තෝරන්නේ කියේ වෙනස ඈ එතකොට දැන් මෙතනදී උනේ ප්‍රවේගය තියෙන්නේ කලින් පැත්තරමයි ධන පැත්තරමයි දැන් අනුක්‍රමණය ධන මේ හරිද මේ ඉර මෙතන VT ඉර මෙහෙට ඇදලා තිබ්බොත් ඒක අදහස ප්‍රවේගය වැඩි වෙන්නේ ප්‍රතිවිරුද්ධ පැත්තට ඍණ පැත්තට එහෙනම් මේ අනුක්‍රමණය මෙහෙට ඒකයි මේ ප්‍රස්තාවය මෙහෙට හැරෙනවද මෙහෙට යනවද කියලා කියන එක ඒකෙන් තමයි තීරණය කරන්නේ පැහැදිලිද ඒ ඇවිල්ලා 40 विस्थापन प्रवेग काल विस्थापन काल करवेग संरचक මේ ඔන්නෝම තියෙන එක ප්‍රවේග සම්බන්ධක දෙක අර කලින් ඇඳ ප්‍රස්ථාර දෙක මහපොම දින්න කියලා ඒකත් ඇත්ත තේරුමක් නෑ නැවත VT ST එකක් තියෙනවා ඒකත් කරන්න පුළුවන් 2015 ප්‍රශ්නේ ඒකත් ඇත්ත දෙයක් නෑ
අපි 2016 සහ 17 ප්‍රශ්න දෙක කරමු ඒක පුට්ටක් වෙනස් ඒවා දෙකක් නිසා හරිද 16 සහ 17 අනිත් ඒවා ටික ලේසි හරි එකවර අර අපි දන්න ඒවම තමයි ආයේ මේ කරපුවම තමයි අහුවකෝ තියෙන්නේ හරි මෙතන කියලා තියෙනවා විස්ථාපන කාල ප්‍රස්ථානයක් ඇඳලා තියෙනවා D සහ T හරිද එකක් මෙහෙම අනිත් එක මෙහෙම හරි මොනවා විදිහට මේක A මේක B හරි මෙතන බිඳුවේ පටන් ගන්න අපෙන් අහන විස්ථාපන කාල ප්‍රස්ථාරයක් ওই විදිහට තියෙනවා චලිතය පිළිබඳ කරලා තියෙන ප්‍රකාශන A වස්තුව B-ට වඩා වැඩි කාලයක් ගමන් කර ඇත මේ විදිහට ගිහිල්ලා තියෙන්නේ හරිද මේක T නෝට් හරිද අපෙන් අහන්නේ මේ අපෙන් අහන්නේ මේ පිළිබඳ සත්‍ය ප්‍රකාශය A වස්තුව B-ට වඩා වැඩි කාලයක් ගමන් කර ඇත නෑ නේද මෙයා නිශ්චලතාවයෙන් ගමන් කරන්න පටන් ගන්නවා මෙයාට යම් කිසි විස්ථාපනයක් තිබිලා හැබැයි පටන් ගන්නේ අපි විස්ථාපනයේ මනින්න තැන මෙතන මෙතන ඒ ගමන පටන් ගන්න තියෙන්නේ මෙතන හරිද එහෙනම් හිතන්න විස්ථාපනයේ මනින්න අපි මෙතන ඉඳලා A කියලා කියන අංශුව ගමන පටන් ගන්න එතන B පටන් ගන්න ටිකක් ඊටවටිය ඈතට ගිහලා නේ B පටන් ගන්න මේ හරිය නමුත් ඊයේ දෙන්නම ගමන් කරලා තියෙන එකම කාලයක් නේ වෙනස් කාලවල වැඩි කාලයක් ගමන් කරලා තියෙනවා කියලා කියන එක වැරදි. T සමාන T නෝට් වන විට B වස්තුව A ට වඩා වැඩි විස්ථාපනයක් සිදු කරනවා. T සමාන T නෝට් වෙනකොට A ඉන්න මේ හරිය විස්ථාපනය මෙන්න මෙච්චරක් ගිහින්නියා. හරිද මෙන්න විස්ථාපනය. අපි හිතුවා මීටර 5යි කියලා උන් මීටර 5යි. B ඉන්න මීටර නිකන් දෙකක් විතර කියලා. එතකොට මෙතන වැඩි විස්ථාපනය කරලා තියෙන්නේ A නේ. B නෙමෙයි. ඊළඟම A වස්තුවට B ට වඩා වැඩි ප්‍රවේගයක් තියෙනවා. A කියලා කියන කෙනා මෙන්න B කියලා කියන කෙනා මෙන්න A-ගේ අනුක්‍රමණය වැඩි එහෙනම් A-ගේ ප්‍රවේගය වැඩි B-ගේ ප්‍රවේගය ඊට වඩා අඩුයි එහෙනම් A වස්තුවට B-ට වඩා වැඩි ප්‍රවේගයක් තියෙනවා කියලා කියන එක හරි අපෙන් අහන්නේ ඇත්ත එක A වස්තුවට වඩා B-ට වැඩි ත්වරණයක් තියෙනවා ඒක අපිට කියන්න බෑ ත්වරණ කාගෙද වැඩි කියලා අපිට මේක බලලා කියන්න අමාරුයි හරිද සමරේඛා දෙක එකිනෙක කැපී යන අක්ෂයේදී වස්තු දෙකට සෝරි ප්‍රවේග දෙය සෝරි මෙතන වැරද්දක් තියෙනවා තොරණය කියන්න බෑ නේ තොරණය දෙන්නගෙම බිඳුවෙන් කොදින්න වෙන්නේ ඊට අර ප්‍රවේගෙන් හරි ඉඳ දෙන්නගෙම තොරණ බිඳුවයි කාලෙවත් වැඩි නෑ සමානයි සරල රේඛා දෙක එකිනෙක කැපී යන ලක්ෂයේදී වස්තු දෙකට සමාන ප්‍රවේගය ඇත මේ කැපෙන සමාන ප්‍රවේගය තියෙනවා වැරදීනේ අනුක්‍රමණය ප්‍රවේගය කියලා කියන්නේ ඒ තැනේදී අනුක්‍රමණ දෙකක් තියෙනවා එහෙනම් ඒකේ උත්තරේ මොකද්ද කියලා කිව්වම මම සත්‍යය ගහන්නේ ඒකට තමයි වැඩි ප්‍රවේගයේ තියෙන උත්තරේ 3. ඊළඟට අපෙන් අන්තිම අන්තිම ප්‍රශ්නේ 2017 ආපු ප්‍රශ්නේ. ඒ 2017 ප්‍රශ්නෙට ඒක පොඩ්ඩක් වෙනස් ප්‍රශ්නයක් ඉඳා. හරිද? මේකේ තියෙනවා මේ වෙන මෙහෙම ප්‍රස්තාර දෙකක් මේ දෙකම VT ප්‍රස්තාර දෙකක්. ඒ VT ප්‍රස්තාර දෙකේ අපිට රේඛා තුනක් දීලා තියෙනවා. හරිද? එක්කෙනෙක් C හරි? sorry C සහ E අනිත් එක්කෙනා මෙතනින් පටන් අරගෙන මෙතන E මෙතන අනිත් එක්කෙනා මේ හරියෙන් පටන් අරගෙන එන A මොන විදිහට එන්නේ ඉරබැල හරිද මෙන්න මෙහෙම හරි හරියට නැවෙන්නේ හරිද නිදි මේක මොනවද තියෙන එක අනිත් එක මෙන්න මෙතනින් පටන් අරගෙන එන මෙන්න මේ වගේ රේඛාවක් A මෙතන ඇවිල්ලා G ඊට පස්සේ තව එකක් තියෙනවා මෙන්න මෙහෙම එකක් මේ හරියට පටන් අරගෙන මෙන්න මෙහෙම යන එකක් ඒක ඇවිල්ලා B D F හරි A B C D E F වගේ එකක් හරිද එතකොට මේක අපිට දීලා තියෙනවා කාර් තුනක් හරිද මෙන්න මේ වගේ පිහිටීමක තියෙන කාර් තුනක් මේක පටන් අරගෙන T සමානයි බිඳුවෙකට ඊට පස්සේ මොකද වෙන්නේ ඒක ඒක එනවලු මෙන්න මේ තැන තැනට හරිද ඒකට එන්න t සමානයි බිඳුවේදී හරිද එහෙනම් මේක t සමානයි බිඳුවේදී මෙතනට එනවා කියලා කියලා දෙනවා ඒක t සමානයි බිඳුවේදී මෙතනට එනවා නම් අපි දන්න තර්කය තමයි මේ කාර් තුනේම විස්ථාපන තුන මෙතනදීදී සමාන වෙන්න ඕන කාර් තුනේ විස්ථාපන තුන සමාන වෙනවා කියන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාර තුනේ වර්ගඵල තුන සමාන වෙන්න ඕන ඒකයි අපේ පොයින්ට් එක එතකොට මේකේ කෙලින්ම අපිට බලලා කියන්න පුළුවන් අපි ඉතල AB කියලා කියන දෙන්න ගමු AB කියලා කියන දෙන්න ගත්තාම AB දෙන්නටම A ට A කියලා කියන්න මෙන්න මේ කොටසේ වර්ගඵලය නේද A කියන්න මොන කොටසේ වර්ගඵලය B කියලා කියන්නේ මෙන්න මේ කොටසේ වර්ගඵලය ඒ AB දෙන්නම ගත්තොත් ඒ AB කියලා කියන දෙන්නටම
මෙන්න මේ කොටස පොදුයි නේ AB කියලා කියන දෙන්නට ඔන්න ඔය කොටස පොදුයි. ඒතර ඒ නිසා වර්ගඵල දෙක සමාන වෙන නම් අපි දන්නවා මෙන්න මේ චූටි ත්‍රිකෝණ වර්ගඵලය මේ චූටි ත්‍රිකෝණ වර්ගඵලයට සමාන වෙන්න ඕනේ. ඒ හින්දා AB D වල වර්ගඵලය DF G වල වර්ගඵලයට සමාන වුණා නම් මෙන්න මේ කොටස එකනේ. මෙන්න මේක ඔප්පු දෙන්නටම පොදුයි නේ. එතකොට B වල අයිතුරු කියලා මේ කියන්නේ A වල අයිතුරු කියලා මේ කියන්නේ ඒ දෙන්න සමාන වුණා නම් හරි. ඊට පස්සේ CB ගමු ඊළඟට. දැන් මේක තමයි C ගිය. හරිද? CB ගමු ඊළඟට. එතනදි කියන්නේ මොකද්ද? එතනදි අපි දන්නවා CB කියලා කියන දෙන්නට පොදු වර්ගඵලයේ දැන් මේ තියෙන B මේ ටික C මේ ටිකනේ. එතකොට C ට පොදුයි මෙන්න මේ කොටස C ටයි අපි දන්නවා B ටයි B ගේ B යන්නේ මේ රේඛාව B ට පොදුයි මෙන්න මේ වර්ගඵලය. එතකොට C ටයි B ටයි දෙන්නටම පොදු ඇත්තනම් මෙන්න මේ කොටසනේ. C ටයි B ටයි දෙන්නටම පොදුයි මේ කොටස. එහෙම නිසා හරිද? sorry C ටයි B ටයි දෙන්නටම පොදුයි මේ කොටස. මෙන්න මේ සම්පූර්ණ කොටස C ටයි B ටයි මේ කළු පෑනින් පාට කරපු එක C ටයි B ටයි පොදුයි. එහෙනම් මෙන්න මේ වර්ගඵල දෙක සමාන වුණා නම් මොකද වෙන්නේ? ඒකත් හරි. එහෙනම් BCD සමාන වෙන්න ඕනේ DE F ද්‍රොම්නෝ ටික එනවා කියලා කියන්නේ මේ ප්‍රස්ථානයේ වර්ගඵල තුන සමාන වෙනවා සමාන වුණා කියලා කියන්නේ අපේ අවශ්‍යතාවයට එනවා. හරි? ඉතින් ඇති දෙයක් නැහැ. හරිද? රයිට්. ওই විදිහට තමයි චලිත ප්‍රස්ථාර ටික විස්තර කරන්න තිබුණේ අපේ උත්තර ටික. මම මේ වීඩියෝ එක ටිකක් වේගෙන් කරගෙන ආවා. ඒකට හේතුව අර මම කලින් කිව්වා වගේ ඔයගොල්ලෝ කලින් වීඩියෝ එකත් එච්චර උද්‍යෝගයකින් බල්ලලි පිට නැති නිසා මට හිතුණා ඉතින් මේ ගැන ටිකක් අවබෝධයක් තියෙන පිරිසක් වෙන්න ඇති වීඩියෝස් බලන්න කියලා. ඉතින් වේගෙන් කරගෙන ආවා. එහෙම කිව්වා කියලා අවුල නැහැ. මම පොයින්ට්ස් ඔක්කොම ටික විස්තර කරා. ඔයගොල්ලන්ට අවශ්‍ය නම් ඒ තැන් වල වීඩියෝ එක නතර කරලා බැලීමේ හැකියාව තියෙනවා. හරි. රයිට්. අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බ වෙමු. අලුත් මාතෘකාවකුත් එක්ක ඔන්ලයින් ක්ලාස් එකකට මම අර කලින් කිව්වා වගේ එකතු වෙන්න අවශ්‍යයි ඉන්නවා නම් ඒගොල්ලන්ට එකතු වෙන්න පුළුවන්. මම ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. හරිද? මේ ප්‍රස්ථාර වල ප්‍රශ්න ගැන නැවත නැවත වතාවක් නිතර වෙන්න මේ තියෙන හැම පොඩි පොයින්ට් එක ගැනම හිතන්න. හරිද? ඒ හිතුවයින් පස්සේ මට හිතෙනවා මේක මේකේ තියෙන තර්කණිය ඔයගොල්ලන්ට වැඩි දියුණු කරගන්න පුළුවන් කියලා. හිමුනාම සාර්ථකව විභාග ප්‍රශ්නට උත්තර දෙන්න පුළුවන්. හරි, අපි පුළුවන් ඉක්මනට අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.